නියම සන්ෆ්ලවර් යහගුණ සපිරි මෙඩෝලි විටමින් A, D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි. තාවද සැලකර සිටින්නේ කතරගම දේව ස්වාමී දරුවානන් වහන්ස. කතරගම කන්දට කුඩා කතරගමට මහා කතරගමට සෙල්ලන් දුවට ලේන දුවට මණික් ගංගාවට යහතින් බැල්ම දිවස්නා වූ ඔබ වහන්සේ රන්කුළු දහසක් නිවන මොහොතේ මුහුදු කරදියවලල්ල බැල්ම දිවස්නා වූ ඔබ වහන්සේට මේ නරලෝ නරයන්ගේ කන්නලව්ව බුදුව කරුණාවට ගන්නවයි තන පිට වෙනවයි මෙරදී කෝටියක් නැති වෙනවයි. දෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණ සුරාජ හඳ දෙවුරාජ දෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණ සුරාජ කඳ දෙවුරාජ කතරගමේ බල මහිමේ වියත පතල කර හරින්න දෙතිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ හඳ දෙවුරාජ දෙතිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ සියයට අසු හයක ප්‍රතිශතයක් ලබාගෙන අද ආරම්භයක් ලබාගන්නවා. ආරම්භයක් ලබා ගත්තා අමල්. ආරම්භේදී පොඩි චූටි අකර තැබ්බයකුත් තුනාමයි. ඕ ඒක කියාගමුද චුට්ට? හොඳටම කියාගම්ම එකක්. ඒක කියාගම් චුට්ට පිච්චේ දෙනවා සජි තාවද සැලකර සිටින්නේ කතරගම දේව ස්වාමී දරුවානන් වහන්ස. කතරගම කන්දට කුඩා කතරගම මහා කතරගම සෙල්ලන් දුවට ලේන දුවට මණික් ගංගාවට යහතින් බැල්ම දිවස්නා වූ ඔබ වහන්සේ රන්කුළු දහසක් නිවන මොහොතේ මුහුදු කරලිය වලල්ල බැල්ම දිවස්නා වූ ඔබ වහන්සේට මේ නරලෝ නරයන්ගේ කන්නලව්ව බුදුව කරුණාවට ගන්නවයි පිනට පිහිට වෙනවයි දැන වරදි කෝටියක් වරදි වලට සමා වෙනවයි. නොදැන වෙච්ච වැරද්දට ඔන්න අපිත් සමාව දෙනවානේ. අපිත් සමාව දුන්නා. ඔව් මේ ඕකාර සිද්ධුව ඕක දැන් සමාව දෙනවා කියන කෑල්ල ඉස්සෙල්ල කියෙවුන්නේ නැහැ. මොකද වෙන එකක් කියලා කිව්වේ. ඒක කිව්වනම් ඔయిత කලියෙන් හතේ වතුන හම්බ වෙනවා. මොකද සමාවිල්ලුවේ නැහැ. සමාවිල්ලුවේ නැහැ.
කමන්න හැබැයි මේ දැන් එහෙම පොඩි මේ මුලදිම පළවෙනි අඩිය දෙකේදීම එහෙම අකරතැබ්බයක් වෙලා ඊට පස්සේ වැඩේ ගොඩ දා ගන්නවා කියන එකත් ඔය ඒක තමයි ඉතින් මේක ඒක මා පත්‍යංගනවා කියන්නේ ඒකයි මේ තරගයට අවතීර්ණ වුණාට පස්සේ මේ දේවල් ලොකෝම ඒ කියන්නේ ඒක වැරද්දක් කියන එක වැරද්දම තමයි නමුත් එතනින් එහාට අපවසරයක් ඒක ගැන හිත හිත මේක මෙහෙම දෙයි කියනකට වැඩිය ඒක අස්සට යන්න පුළුවන් නම් ඒක ඇත්තටම හොඳ ගුණාංගයක් ඒ කියන්නේ තර්ගකාරීත්වය තියනවා කියන එක තමයි එතන තියෙන්නේ හොඳයි ජානුක ඉතින් අද දවස වැරදිලා හරි හොඳ ආරම්භයක් කරන් දුන්නට ඒකින්ද right ඉතින් බලමු අද දවස ඔයාලට හොඳ දවසක් වේවා කියලා ඔයාලට ප්‍රාර්ථනා කරනවා thank you sir නිරෝෂ චානුක එක වෙලාවක වෙන පාරකට පොඩ්ඩක් ගිහිල්ලා හැබැයි ඊට පස්සේ ආයෙ දැන් හැරිලා ආයෙ පුරුදු පාරට ඇවිල්ලා තියෙනවා ඔව් මම හිතනවා චානුකට ගැළපෙනම ස්ටයිල් එක තමයි මේ ශෛලිය හොඳයි චානුක දැන් ඒ ගීතේට අදාළ එක්ස්ප්‍රෙෂන් වගේ ටෝන් එක ඒ අදාළ දේවල් ටික තිබ්බරා අඩුපාඩුව ගැන හිතුවනම් අතර වෝට් කරන්න බෑනේ වෝට් කරන්නේ ඔය ඊට පස්සේ අර කිව්වා වගේ ගීතය තුලට ආවම ඔයා අර කමතක කරන්නම ගීතය ගායනා කරා ඒක තමයි වැදගත් thank you miss රුවන් මොන වගේ අදහසක්ද දර සාරංග අතරම චානුකට මම පෞද්ගලිකවම කැමති දරුවෙක් මම කියලා තියෙනවා මොකද මම කියලා තියෙනවා 48ටම එකයි මොකද මේ ස්ටයිල් එකේ ගොඩක් කලාවට සාරංග දැන් 36ට මම කියන්නේ අපි විශේෂ කොටස හැලපුවේ 48ටනේ ඒ අතරින් ගත්තාම සුවිශේෂයි මොකද ගොඩක් තරඟකරුවන් කියන්නේ තමන් ෆලෝ කරන එක ගොඩක් වෙලාවට වෙනස් ගීත ශෛල මොම ජනග්‍රීය ගීත ආශ්‍රිතව මම හිතනවා මේ තරඟකරුවන් ඔක්කොගේම අතරින් ගත්තොත් චානුකව වැඩිපුර කැපිලා පෙනෙනවා මොකද චානුක පුතේ මම කියන්නේ ඔය ගමන ඔය ඔස්සේම යන්න වෙනස් කරන්න එක දවසුත් මම ඔයාලට කිව්වා වෙනස් කරන්න එපා මොකද අද ගොඩක් වෙලාවට මේ ලෝකේ අලුත් සංගීතෙත් එක්ක රැප් සංගීතේ ගොඩක් අපිට තියෙන අපිට ආවේනික අපේ ලේවලට බද්ධ ජනගී ආශ්‍රිත ඒ ගීත අපෙන් ගිලිහෙනවා ඉස්සර මෙලඩි අපි දන්නවා සාරංග දැන් අපි නම් කිව්වට මට ප්‍රශ්නයක් නැහැ බාතිය එතකොට සන්තෝෂ ඉරාජ්ලා එයාලා රැප් එකට එයාලා අපේ පොප් මියුසික් එක ඇතුළට ජනගී රෝහණ බද්දගේ මහත්මයාත් එක්කත් එහෙම කරලා තියෙනවා ඉතින් මම හිතනවා ඒක දැන් පොඩ්ඩක් අපි ඈත් වෙලා මිදිලා තියෙනවා ඉතින් මම හිතනවා මේ වගේ අලුත් ජෙනරේෂන් එකේ මේ මේ වගේ තනකාරී අනිවාර්යෙන් විය යුතුයි සාරංග ඒකයි මම කියන්නේ මම ඔයාලට කැමති පුතේ අනිවාර්යෙන් ඔය ගමන ඔය උත්සම යන්න නවත්තන්න එපා වෙනස් කරන්නත් එපායි මොකද මේ රැප් ඇහෙනවා විවිධ විවිධ සංගීත ස්ටයිල් ඇහෙනවා හැබැයි අපිට ලේබල්ට බද්ධ අපිට ඇඟේ තියෙන ජනගී ආශ්‍රිත ඒ සංගීතය ගෙනියන්න පරම්පරාවක් ඕනේ ඉතින් පුතේ මම ඔයාලට සුබ පතන ඕල් ද බෙස්ට් ගොඩ් බ්ලෙස් යූ චානුක දිල්ෂාන් 86කින් ඔන්න අද තරගය ආරම්භ කරනවා